අරණීගහ මන්දිරයේ ඉදිරිපිට පැවති මයිනාගෝගම ඉවත් කර නැවත එම ස්ථානයේ අලුත් ගම්මානයක් නම් කිරීමට උද්ඝෝෂකයන් ක්‍රියා කළා. නෝඩිල් ගම යනුවෙන් එය නම් කර තිබෙනවා. රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවත් නව අග්‍රාමාත්‍යවරයාට එකහෙලා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් උද්ඝෝෂකයන් මෙහිදී කියා සිටියා. අපි නැවතත් අරගල භූමියට ආවා මයිනාගෝගමට නව අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ඉන්නවා. ඒ අග්‍රාමාත්‍යවරයාට කරන්න පුළුවන් උපරිම බලපෑම කරනවා අපි. හොරු අල්ලන්න ඕනේ පළමු කොට. ඒ වගේම මිලේච්ඡ ප්‍රහාරයක් අපිට එල්ල කරා. අපේ ජාතික හැඳුනුම්පතේ ඉඳලා ගිරිතියප මිනිස්සුන්ට නීති ක්‍රියාත්මක වෙනකන් අපි නැවතත් මේ අරගල භූමියට ආවා. මේ අග්‍රාමාත්‍යවරයා කලින් හිටපු අග්‍රාමාත්‍යවරයාව රකින්නවද? ඒ වැරදි වල දඬුවම් දෙනවද කියන එක බලන්න. 35 වන දිනටත් අද ගාලු මෝදර විරෝධතාව පැවැත්වෙනවා. ගාලු මෝදර විරෝධතාකරුවන්ට සහාය වීම සඳහා අද දිනේද විවිධ පිරිස් අරගල භූමියට පැමිණියා. ඔවුන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙමින් විරෝධය දැක්වුවා. ඔබ දකින්න ඇති මට ගෙහිවි කොහොමද කියලා. මුළු ලෝකයක් දැක්ක, මුළු රටක් දැක්ක. ඒක තමයි තුච්ච විදියට, මිලේච්ඡ විදියට පහර දුන්නා. ඔවුන් මන් දන්නේ කොහොමද එහෙම පහර දෙන්නේ කියලා. මම මගේම වීඩියෝ දැකලා මම ෂොක් වුණා. මේ කොහොමද මෙහෙම පහර දෙන්නේ කියලා. හැබැයි මම නම් හොඳින් දේශබන්දු මහත්තයා පහර දීලා තිබ්බා. හැබැයි එයාට පහර දීපු කට්ටිය මේ වෙනකොට අල්ලගෙන නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි තවම අපි මම හොස්පිටල් එකේ දවස් තුනක් හිටියා. මගේ වීඩියෝ හැමතැනම ෂෙයා වෙනවා. අපි තව හොස්පිටල් එකේ ඉන්නවා සහෝදරවරු. ඒගොල්ලන්ගේ වීඩියෝ ෂෙයා වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මූණ හොඳට පේනවා ගැහුවේ කවුද කියලා. හැබැයි ඔවුන්ට අපිට තාම නීතිය නැහැ. පසුගියදා සිදු වූ පහර දීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උද්ඝෝෂණ භූමියට පැමිණියා. වැසිබර කලගුණික තත්ත්වයේ හමුවේ උවද විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වනවා. ගාලු මෝදරින් ඔබට නමින් පුරවැසි යෝජනාවලියක් මෙම අරගල භූමියේදී ජනගත කෙරුණා. එෙහිදී රජයට යෝජනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ සංවිධාන 60ක්, ඒ වගේම 200කට අධික තනි පුද්ගලයන් හා කරපු සංවාදයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි යෝජනා 8කින් යුක්ත ගෝල්ෆේස් යෝජනාවලිය අපි ඉදිරිපත් කරන්නේ. මේ පුරවැසි යෝජනාවලියක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය නිල වශයෙන් බලය අත්හැරිය යුතුයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කළ යුතුයි. අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කළ යුතු යන යෝජනා මීට ඇතුළත්. එමෙන්ම අර්බුද කළමනාකරණය කළ යුතු බවත් සියලු මහජන නියෝජිතයන්ගේ හා ඔවුන්ගේ සමීපතමයන් මෙන්ම ඥාතීන්ගේ බැරකම් පිළිබඳ ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බවටද යෝජනා කර තිබෙනවා. නීතියේ සාධාරණත්වය තහවුරු කළ යුතු අතර ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් යෝජනා කරනවා. එමෙන්ම අන්තර්වාර පාලනයෙන් පසුව පවත්වන සියලු මැතිවරණ නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවයි අරගලකරුවන් පෙන්වා දෙන්නේ. හිතුවා රාජපක්ෂ පවුල මේ ගෝල්ෆේස් අරගලේ එකමුතුවක් නැහැ කියලා. හැබැයි රාජපක්ෂ පවුලට අඩුමතරමේ අයියට මල්ලිටවත් එකමතයකට එන්න බැරි වෙලා තිනවා. අයියා මල්ලි යවන්න දෙනවා, මල්ලි අයියා වන්න දෙනවා. එහෙම කාලයක රටක් විදිහට අපි එකමතයක් හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැනගන්න ඕනේ මේ රටම එකක් විදිහට එකතු වෙලා ඉන්නේ. නොනිදන අරගලේ ඇතුළේ අපි දන්නවා විවිධ සෙල්ලම්, විවිධ අරගල දෙකම දෙපැත්තට යමින් තියෙන්නේ. ඒක නිසා අතරමැද නැවතීමක් නැහැ. ඒ වගේම මේ ප්‍රගතිශීලී මිනිස්සු එකතු කළා ලස්සන රටක් හදනවා. දැන් අලුත් අග්‍රාමාත්‍යවරයෙක් දිවුරුම් දීමේ තත්වයක් යටතේ අපි අග්‍රාමාත්‍යවරයා කියන්න කැමති මේ තමයි ජනමතය. කරුණා කරලා මේ ජනමතයට හිස නමන්න. මේ අලුත් පත්වීමත් රාජපක්ෂවරු ආරක්ෂා කරන්න නම් පත්ුනේ එහෙම ගේම් එකක් නම්, එහෙම ඩීල් එකක් නම් අලුත් අග්‍රාමාත්‍යතුමාට ඇහෙනව ඇති. අරගලේ හඬ මේ අපි රාජපක්ෂලව එළියට දාපු විදිහටම ඔබතුමාගේ ඉරණම විසඳෙයි මේ ජනමතයට හිස නොනැමුවොත්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෘත්තීය සමිති කිහිපයක් කලාකරුවන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනමතය පාවා දුන්නා. ඡන්ද බලය අහිමි, ඒ වගේම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච, ඒ වගේම 74ක දූෂිත දේශපාලනය ඇතුලේ සැලකිය යුතු කාලයක් මේ රට විනාශ කරපු, මේ රට අර්බුදයට අරන් ගිය ඒ දේශපාලන නායකයන් නැවතත් ගෙනාවා. රනිල් වික්‍රමසිංහ බලයට ගෙනෙල්ලා ඔහු බලාපොරොත්තු වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට විරුද්ධව තියෙන ජනමතය ආපස්සට හරවන්න, ඒ වගේම තමන්ට විරුද්ධව තියෙන මේ අරගලය ආපස්සට හරවන්න හදනවා නම් ඒක විහිළුවක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ ප්‍රහාර
සිද්ධකල මේනකොට දවස් 4ක් ඉවරයි. හැබැයි ජනාධිපතිවත් පත්වේ චගමැතිවත් මේකට තාමත් පියවරක් අරගෙන නැහැ. හැබැයි පැය 24ක් යන කලින් පොලිසිය ලොක්කෙකුට ගහපු එකට කට්ටියව අත්අඩංගුවට ගත්තා. එතකොට මෙතනින්ම තේරෙනවා මේ පටංගියම්මෙම මේ මොකද්ද වෙන්නේ කියලා. රනිල් කියනවා ගෝටා ගෝගමට කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. එතකොට එයාට ඒ වෙලාවේ කියන්න තිබුණා ගෝටා ගෝගමට ගහපු අයට මම පියවර ගන්නවා. මේ අයව සිළු දාම අත්අඩංගුවට ගන්න ඕනි කියන එක. හැබැයි එහෙම ප්‍රකාශයක් කරේ නැහැ. එතනින්ම තේරෙනවා පටන් ගන්න තැනම මෙයත් ෆේල් කියන එක. රටේ ජනතාව ඉල්ලුවේ තෙල් පොලින් අපිට එපා. තෙල් ටික දෙන්න, කෑම ටික දෙන්න, තුන් වේල කන්න විදියක් හදන්න ඒව ඉල්ලුවේ. හැබැයි ඒව ඉල්ලපු ජනතාවට ආණ්ඩුව පැත්තෙන් දුන්නා ඇඳිරි නීතිය, හදිසි නීතිය වගේ දේවල් දීලා අරගල යට ගහන්න ඇදුවා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂට යන්න කියලා පැන නැගුණු විරෝධය යට ගහන්න අගමැතිව බිල්ලට දීලා දැන් මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කරලා තියෙනවා. හොරාකාපු සල්ලි ටික නැවත අපිට දෙන්න කියලා කිව්වේ. ඒ වගේම විකුණපු මිනිස්සුන්ගේ ජනතා දේපල ටික නැවත එකතු කරගන්න කියලා කිව්වේ. ඒවට උත්තරේ විදියට ගෙනල්ලා තියෙනවා සුපිරි භාණ්ඩයක්. මේ රටේ ජනතාව ඉල්ලුවේ තිබුණු ඔළුව වෙනුවට තව ඔළුවක් මාරු කරන්න එන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉල්ලීම් වලට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ගෝටත් ගෙදර යන්න ඕන, රනිලුත් ගෙදර යන්න ඕන. මොකද මේ යන වැඩපිළිවෙල කියන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන වැඩපිළිවෙල නෙමෙයි. මේවා මේ තව තවත් ගැට ගහන්න එපා ජනාධිපතිතුමනි. මේවා මහා මේ විහිළු. ජනතාවක් පාරට ඇදලා දාලා දරුවන්ට දෙන්න කිරි ටික නැහැ. අම්මලා තාත්තලා පාරේ පෝලිං වල, තෙල් පෝලිං වල ගෑස් ටික නැහැ, වතුර ටික නැහැ, ලයිට් නැහැ. ඉතින් මේවත් එක්ක මිනිසුන්ට හරියට ගිලා රස්සාවක් කරන තැනකට වෙලාවකට යආගන්න බෑ. මිනිස්සුන්ව දාන්න පුළුවන් අන්ත පල්ලෙහා තුච්ච තැනකට ඇදලා දාලා ඉවරලා තවත් නිකන් මේ නාටක කරන්න එපා. මේ නාටක මේවා නවත්තන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම බොහොම තරයේ කියනවා මේ හොරුන්ව ආරක්ෂා කරන්න හිතන්න නම් එපා. ගෝටා ගෝගම සාමකාමී අරගලය නීති විරෝධී ලෙස විසිරුවා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 31 වනදා සිදු කිරීමට ශිෂ්ටාධිකරණය නියම කළා. අරගලයේ නියුතු සිවිල් ඉංජිනේරුවරයෙකු වන MNN හමීම් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙහි වග උත්තරකරුවන් වන්නේ පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා හා නීතිපතිවරයායි. අරලීගහ මන්දිරය අසල උද්ඝෝෂණයේ නිරත පිරිසට බාධා කිරීම නවත්වන්නයි ඉල්ලමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නවා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිවයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. පෙත්සමේ කරුණු තහවුරු කිරීමට නඩුව ජුලි මාස 22 වනදා කැඳවන ලෙසට අධිකරණය නියෝග කළා.